අයිබුවන් ආයුශ්‍ය බොහෝ වේවා කියල පාර්ථනා කරනවා හෙලදීපටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂකව්බට. අපියද රැඳී සිටින්නේ තාමක්ම වටිනා කියන ශ්‍රී ලංකාවේ මුදුන් මල්කඩ හා සමාන බොහෝ දෙනෙක් වැඳම් පිදුම් කරන උත්තරී තර පුදබිමක. මේ පුදබිම ලෝතුරා තතාගත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ. වාමශ්‍රයේ ාස්ටා ධාතුන් වහන්සේ පිහිටි උත්තම පුුණ්‍යභූගී මේ උත්තම පුුණ්‍යභූමිය පිළිබඳව අපේ සහසක් නරමන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් තොරතුරු සහම මෙහි යිතිහාසික පසුබෙම පිළිබඳු කතා කරන්නටයි අපේ අද දවසේ සූදානම් සහ බලාපොරොත්තුව ලාංකය බෞද්ධයන්ගේ අභිමානය හෙලදීපටීවී සැම්මට හිත සුව පිණිස. මේ වෙනුවෙන් අපි බොහොම ගෞරුවෙන් යුතු මතක් කරන්නට යදුනේ අස්ගිරී මහවිහාරීය මහපිරිවනෙහි පරිවෙනධිපති එවගේම වර්තමානශ්‍රී දළගා මාලිගාවේ තේවාව භහරව කටයුතු කරන අවසරයි. අති ගෞරුවනීය නාරම්පනාවේ ආනන්ද නායක සාමීන් වහන්සේ සමඟ තමයි මේ තොරතුරු කතා කරන්නේ අපේ නායක සාමීින් වහන්සේ හොම ගෞරුවවෙන් යුතු අපි වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා තෙරුවන් සරණයි නායක හසත් නාකහනේ මම මුලින්ම දෙනගන්න කැමතිය අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වාමශ්‍රී ධාශ්ඨාධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන පරිසරය සහය අපපසරේ පිළිබඳව ැනගන්නට කැමති නාකහම්ගරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය ආදහන කරන අවස්ථාවේ කේම මහරාතන් වහන්සේ විසින් ලබාගත් ඒ සතර දළදා වහන්සේ අපි කවුරුද දන්න ප්‍රකට ගාතාවක්ති වෙනවා ඒකාදාටා තිදසපුරේ ඒකා නාගපුරේ අහු ඒකා ගන්ධාර විසයේ ඒකාසි පුන සීහලි ඒ සතර දළදා වහන්සේ අතරින් වාමස්ත්‍රී දළදා වහන්සේ තමයි මේ ශ්‍රීලංකාදවීපයට ලැබුණේ අනුරාධපුර රාජ සමයේ කිත්සිල්මිවන් හෙවත් කීර්තිස්ත්‍රී මේ ගවරණ කියන රජතුමාගේ කාලේ. ඒ වනකොට මිහිදු මහරාතන් වහන්සේ මේ රටට වැඩම කරලා බුදුදහම හඳුන්වාදීමෙන්, අනතුරුව සියවස් අටක් පමණ ගතවෙච්ච කාලයක්. ජයස්්‍රී මහා බෝධීන් වහන්සේ වැනි වටිනා පූජ්‍යවස්තු රාශයක් අපේ රටට ලැබිලා ලාංකිය බෞද්ධෝ ඒ උතුම් පූජ්‍යවස්තු විෂයෙහි වැඳම්පිදුම් කරන්න වන්දනමාන කරන්න පුචාරිත්‍ර පවත්වන්න හුරු පුරුදු වෙච්ච කාලයක තමයි දළදා වහන්සේ අපට මේ රටට වැඩම කරන්න. ඒ අනුව එදා කිත්සිරිමවන් කීර්ති ස්ශ්‍රී මේ ගවරණහිවත් කිත්සිරිමවන් රජතුමා දළදා වහන්සේ ලැබුණහම එතුමා කල්පනා කලා රටට ලැබිච්ච වටිනාම පූජ්‍යවස්තු හැටියට. අපේ බොහෝ මූලාස්්‍රෝල සඳහන් වෙන ආකාරයට රජතුමා අසීමිත ප්‍රීතියට සතුරට පත්වනා දළදා වහන්සේ තම රාජාසනය මත වඩා හිදුුවල දළදා වහන්සේ විෂයෙහි රජතුමා ඉතාම හරසරින් නමස්කාර කරලා රජතුමා ප්‍රකාශ කරනවා මේ ඔටුණු පලන් හිසින් මට කරන්න පුළුවන් උත්තම පූජාව තමයි මේ රටම පූජා කරන. ඉතින් අපිට පේනවා එදා රජවරු දළදා වහන්සේ ලැබීමත් එක්ක මොනතරං විදිහේ සතුටකට පත්වනාද සහ ඒක මේ ලංකා දීපෙට ලැිච්ච මොනතරං භාග්‍යයක් කොට සැලකුුවද කියන එක. ඒ අනුව තමයි කීර්තිශ්‍රී මේ ගවරණ රජතුමාගේ කාලේ ඉඳල්ලා. දා වහන්සේ සමාරම්භක අවදිය දම්ම මේ රටේ ශ්‍රේෂ්ඨතම පූජ්‍ය වස්තුූබවට පත්තුුණේ දළදා වහන්සේ අනිකුත් සියලු පූජනීය වස්තුූන්ට වඩා. අපේ දළදා වහන්සේ ලංකාවට වැඩමගල්ලා තැන් ලංකාව වටේම තැන් කිහිපේක තැන්පත් කළ තමයි අවසාන වශෙන් මේ යිතිහාසික පූමියයට වැඩම කරන්න නායක හමුදුනේ ඒ පසුබිම කොහොමද නිර්මාණ වෙලා තියන්නේ කුත් පූජනීය වස්තුූන්ට වඩා දළදා වහන්සේ අපේ රට ලැබෙන කොට මා මුලින් සඳහන්කලා වගේ අපේ රජවරු සැලකේ දළදා වහන්සේ මේ රටට ලැවිච්ච වටිනාම පූජ්‍ය වස්තුවක් හැටියද. මේ නිසා දළදා වහන්සේ වඩා හින්දුවාගත්තේ රජමාලිගාව සමීපේති අපි දන්නවා පලවෙනි දළදා මන්දිරය අනුරාධපුරේ ධම්මචක්ක ගේ කියන දළදා මැදුරේ තමයි දළදා වහන්ස වඩාහිදගේී. අනුරාධපුර රාජධානී අවසන් වෙන තුරුම දළදා වසේ රාජධානි සමීපයේ දළදා මැදුරක වඩා හිඳවාගෙන රාජකීයන් විසින් තමයි වැඩිපුර පුදසත්කාර පැවැත්ව දළදා වහන්සේට. ඒසා කල්්‍යයාමේදී දළදා වහන්සේ කියලා කියන්නේ එකත් එක්තරා විදිහකට චංචල පූජ්ජිවස්තුවා ඒ එ බුදුහාමුදුරන්ගේ බොහෝ ාර්ජක දාහතුන් වහන්සේ අපේ රට ලැබුණනි ද්‍රෝණයක් පමණ දාතුන් වහන්සේලා. ුවන් වලි මහයසායේ නිදන් කරලා තියෙන. ඒවගේම ජීව කේස දහතුන් වහන්සේලා සහ පසුව ග්‍රී ග්‍රීවා දහතුන් වහන්සේ තැපත් කරලලා මයි අංඟන චෛත්‍ය ස්ථානීඉදි කරලා තියෙන. ලලාට දහතුන් වහන්සේ තැන්පත් කරලා සේරවාවිල මංගල චෛත්‍ය රජන් වහන්සේ දිකරලා තියෙන. මේ විදිහෙට ලංකාවේ විධස්ථානවල පූජනය වස්තු තැම්පත් කරලා ඉදිකරපු චෛත්‍යය තියනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේගේ සම්මා සබුද්ධත්වය සඳහා උපකාරවෙච්ච ජෑස්්‍රී මහාබෝධීින් වහන්සේගේ දක්ෂිණ ංශාකාව ලංකාද්‍රීපෙට වැඩම කළා සංගමිත්තා රාත්මහිණින් වහන්සේ අනුරාධපුර යුගයේදී. එත් අන්ුරාධපුරේ රෝපණය කළ දෙන මේ පූජ්්‍යවස්තුූන්ට වඩා දළදා වහන්සේ කියන්නේ චංචල පූජ්‍යවස්තුවන්. අනිත් පැත්තේෙන් බුදු හාමුදුරුව පල වසක් දේශනා කළ ස්වාසු දහසක් ධර්මස්කන්දිමි ස්පර්ශය ලැබපු ධාතුන් වහන්සේ. මෙන්න මේ නිසා දළදා වහන්සේ රජමාලිගාව සමීපයම වඩා හිදුව අගත්තා රාජධානි අනුක්‍රමයෙන් වෙනස් වෙනකොට දනදා වහන්සෙත් ඒ ඒ ස්ථානවලට වැඩම කලා. දැන් උදාාරයයක් ඇැටියෙද අනුරාධපුර රාජධානය අවසං වෙනකොට. අපි දන්නවා දළදා වහන්සේ පොළොන් නර්ුවටවැඩම කලා. පොළො න්නර්වේ දනදා මාලිග තුනක් ගැන අපි තොතුර අනාවර්ණය වෙනවා. අටදාගේ වටදාගේ සහ සැටදාගේ කිය. ඒ කලින් කලට ඒටපු අපේ රජවරු විශේෂෙන්ම මහා විජේබාහ රජ්ජුරු මහා පරාක්‍රමභාහුරජිරු නිසංගමල්ල රජිරු මේවාගේ පොළොන්නරු හිටපු ප්‍රතාපාත් රජවරු දනදා වහන්සේ තමන්ගේ හස්තසාර වස්තුවක් කැටිල් සලක්ඩ පුරුදුන. විශේෂයෙන්ම පොළොන්නරුවට එනකොට දළදා වහන්සේ අපේ පූජනීයම වස්තුවක් පමණක් නෙමෙයි. රජ්‍යත්වේ සංකේතියක් බවට පත් වනා. ඒ අපිට පේනවා මහා පරක්්‍රභාවු රජ්ජරෝ මුළු ලංකාවම එක්සේ සත් කරලා එතුමා අභිෂේක කලේ නෑ දළදා වහන්සේ තමන් සතුව නැති නිසා. ඊට පසේ සුගලා දේවීඇත් එක්ක නැවත යුද්ධයක් කරලා දළදා වහන්සේ තමන් සතුකරගෙන තමයි රජතුමා අභිෂයක කළේ. මේ පොළොන්නර්ුවෙන් ආරම්භවෙච්ච මේ සම්ප්‍රදාය අපිට පේනවා මහනුවර යුගයේ දක්වාම අකණ්ඩව පැවැතුුණ. ඒකැන්නේ මේ රටේ දළදා වහන්සේ හිමි. ද හ තමයි මේරටේ රජු ැටිරි පිගත්තේ. ඒසා පසුකාල වෙනකොට මේරටේ ජනවිං්ඥානය තුළ ගොඩනැගුණ ආකල්පයක් මේරටේ යමෙක් රජවෙනවන්නා. දළදා වහන්සේ ඇතුළු මේ පූජනය වස්තුූ ආරක්ෂා කරන්්ඩ තමයි ඔහු රජවීත කියන තරමටම මේරටේ ලොකපු ශස්වාසයක් ගොඩ නැගුණ මේනිසා පොළොන්නරුවේ ඉඳලා ඉන් මෙහාට අපි දන්නවා පොළොන්නරුව කාලිංගමමාග ආක්‍රමණයක්ත් එක්ක නිර්තදිගට අපේ රාජ්‍ය විතන් වෙනවා ඒහිදී දඹදනියට දළදා වහන්සේ වැඩම කරන. ඉට දඹදනියෙන් යාපහුවට දළදා වහන්ේ වැඩම කරනවා යාාපහුවෙන් කුරුණෑගලට කුරුණෑගලින් ගම්පොලට ගම්පොලින් කෝට්ටේට ඊනකට කලක් සීතාවක රාජ සමයේ ආරක්ෂා සහිතව දෙල්ගම විහාරරි දළදා වහන්සේ වඩා හිදවල පලවෙනි විමල ධර්මසූරියය වහන ජතුමා ඉද්ද පන්සිය අන කේ තුමා රජවෙනවා එදහන්ේ අනු පන්සිේ අනු හතරේ තමයි දෙල්ගමු රජමහාවිහාරය ඉඳලා දළදා වහන්සේ මේ මහනුවර වර්තමාන දළදා මන්දිරයට ඉදි කරලා වඩමවන්න. විශේෂෙන් මෙහිදී පලවෙනි රාත්‍රිය දළදා වහන්සේ මහනුවට වැඩම කරලා අස්ගිරි මහාවිහාරයේ ගෙඩිගේ රජමහාවිහාරයේ තමයි වඩා හිදේ වුවේ. ඇති ඒනිසා අදටත් දළදා ගමන් මාලිගක් හැට සලකමින් දළදා පෙරහැරේන්තිමදින රාත්‍රී පෙර ගෙවදිලා නැවත දේවාල පෙරහැර දියගැපීමේ මංගල්ලියට ගැටමෙතුටට අනනාතර දළදා මාලිගාවේ පෙරහැර සඳාතුක කරඩුව තැන්පත් කරලා තාවකාලික නතර වෙනවා අස්කිරි මහාවිහාරි ගෙඩිගේ විහාරස්ථානය. ඒ අර අතීතයේ දළදා වහන්සේ වැඩහිටිය ස්ථානයක් නිසා ය ගමම් මාලිගාවක් හැටියට සලකපු නිසා තමයි අදටත් ඒකාරය සිද්ධ වෙන්නේ මේ ආකාරයට දළදා වහන්සේ. අපිට පේනවා රජතුමාගේ හස්සසාර වස්තුවක් කෙරරි සලකමු නිසා රාජධානි අනුක්‍රමයෙන් වෙනස් වෙනකොට දළදා වහන්සේ ඒ ඒ රාජධානනිවලට වැඩම කලාා විශේෂයෙන්ම මේක අපිට සනාත වෙන මූලාත්‍ර ගණනාවක් තියෙනවා. කුරුණෑගල යුග ලියවුන දළදා සිරිත බැලූහාම අපිට පේනෝ මේ දළදා සිරිත කියන්නේෙ එක් තරා සිරිත් ලේකනයක්. දළදා වහන්සේ විශෙහි වතාවත් කරන සි චාරිත්‍ර, තමයි මේක අඩංග වෙලා තියෙන් ඉති ඒකෙන් පේනවා සමහර දැ දළදා මාලිගාවේ සමානනාකෘතියක් තමයි ඔය කුුණෑගල යගුවෙන් පස්සේ වගේ නිර්මාණය වුණේ. තුන්මල් ප්‍රාසායක දළදා වහන්සේ වඩා හිදුවන සම්ප්‍රදායක් මේ අපිට පේන කෝට්ටේ රාජධානීරනකොටත් දැංගු සැල නිසන්දේශය මේ සඳහන් වෙන වදු දළදා හිමි තෙමහල් පහා රැදිී. තුම්හල් ප්‍රාසාධයක වැඩහිටපු දලදවාහස ැන තමයි ඒැදිිග නෙ එකැන සමානාකෘතිකට ද වුණන. තොර මේ හැම මාලිගාවකම ඒ රජවරු ඒ රාජකීයන් සහ ඒ රාජී රාජකාරී ඉටු කරන්නන් සඳහා ඇතුලෙන්ට පුළුවන් සීමාවන් තියන. දැන් සිරිත්ලය දළලදා සිතය බැලුවහමතින තුන්වෙනි රන්බාවෙන් ඇතුළට රජදරුවන් සහර අනිකුත් රාජකාරි කරන්නන් වෙන අන්නය නොවදිනා නිසා ඒ වගේ යම්යම් නීතිීති සමුදායි. එ මේ සියල්ලෙන් අපිට අනාාවරණය වනදේ තමයි දළදා වහන්සේ මහනුවර රාජ්‍ය සමයේ දක්වාම රජවරුන්ගේ හස්සසාර වස්තුවක් ඇටට සැලක්වා. එක සාාරනය හේතුවකොත් ඇති වුණනා ොකද පසුකාන වෙනකොට දළදා වහන්සේ මේට යමෙකුට දෙෙහිම හුරට රජ හැටිඉර පිළිගත්ත. ඒනිසා මයි පලවිනි විවධර්ම සූරී රජතුමත් එතුමා අපි දන්නවා එක පැත්තකින් පලවිනි වරධර්මසූරය රජතුමා. රාජ්‍ය බලය. යුධ මේ වසයෙන් ශක්තිමත් කරගත් තම අහනුව. ඊළඟට කුසුමාසන දේවිය, දෝනකත්‍රනා බිසව බෞතිස්ම ලබල කුසුමාසන දේවිය තමයි දෝනකත්‍රරිනා නවිින් පුතුගීසින්ගේ රැකවරය ඇතුව හිටිය. ඒ උඩරට රජධානියය නියම උුරුමක්කාරි. කරල්ග අත්්‍ය බ්ාරගේ දියනිය. හැබැයි පුතුගීසින් ඇය පෙරටු කොටගත් මෙහෙහිුමක් දියත් කළ උඩරට විමල ධර්මසූරයකින් නිදහස් කරගන්න. ට ආක්‍රමි කරන්න හැයි ඒතන්දිී දන්තුරේ සටනෙන් විමල ධර්ම සූරයේ රජතුමා පුතුගීසින් පරාජයට පත් කරලා කුසු මාසන ජේවී ජීවක් ්‍රහෙන් අල්ලගන්න එකැනෙ පනපිටින් තම භාරයට අරගෙන ඇය උඩරට රාජ්‍ය නියම උරුමක්කාරී බව දැනගෙන ඇය සරණ පාවාගන්න හැබැයි ඒ විවාහත් එක්ක නෛතික මේවාසෙන් උඩරට රාජ්‍ය අයිතිය තහවරුවෙනවා හැබයි ජතුමා අභිෂේක කළේ දනදා වහන්සේ මහනුවරට වැඩමෝල්ල ඒකින් අපිට පේනවාෝ දළඳාව වහන්සේගේ භාරකාරත්තය යමෙකුටද ඒ තමයි රටේ රජ්ජිරු. අපි දන්නව අටසය පහලවේ ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කළ. ඒ වෙලාවේ අටසය පහ උඩරට රදලවරුන්ට වාර්යපොලස්වී සුමංගල අනුනාක හාමුදුරුවයි. එකකට අස්කිරිම හා විහාරය අනුනායක පදවී දැරුී සංගපිත්තුන් වහන්සේ නමක් උන්වහන්සේ සුදුහුම් පල විහාරයට. ට නදර කැදවල වන්හන්ේ තමයි උපදෙස්න මේ උඩට රාජ ඉග්‍රීසිට ඹල නිකම දෙෙන්න්න එපා අඩුමගාන ිවිසිං ගතවෙන්න කිය. නිකම්ම බාර දෙන ඒ ගිනිසුේ පස්සවනි වගන්තය නඇතුළල් කරගත්තා දළදා වහන්සේ ඇතුළු මේ අපේ බෞද්ධ සිද්ධස්ථාන දේවාල සා භික්ෂන් වහන්සේලා සම්බන්ධ අතීත රජදරුවන් කළ මෙහවර කාර්රිවාාරය වගකීම නොපිරිහලා ඉටු කරන්නගල්. හැබැයි ඔවුන් ඒ නොස්සලකාහරගිය. ඒනිසා තමයි අටස දහටේ නැවතඌුවවෙල්ල සකැරල්ලක් ඇතිවෙන්. මේ කරල්ලට ආසන්නම හේතුව තමයි ප්‍රධානම හේතුව තමයි අර ඉංග්‍රීසින් අර උඩට ගිවිසේ පස්වැනි වගන්තිය උල්ලගනය කිරීම. එතන්දිී වායියපොල සුංගල හාමුදුරුව ඇතුළ උඩලට නදල ප්‍රධානී ඒවෙලාවේ දළදා වහන්සේ කැනල්ලට එකතු කළේ වෙන කිසි දෙයක් නිසාන මේ දළදා හාමුරුව යමකර දෙම හු මේ රට රජ ැටිය පිළිගත්ත. නිසා ඉංග්‍රීසින් වරපතල ්‍යාකුල භාාවක ඔවු පත්ව ව. ඔවුන් උඩරට ගිසමෙන් රට බාරගත්තට පස්සෙේ පුසුල් පිටිය විහාරය ආරක්ෂාවට තැපත් කල තිබ දළදා වහන්සේ මහනුවට වැඩම කරලා ා ඉංග්‍රසිඉන් සතු පූජ්‍ය වස්තු කැටට අර තීතේ රජවරුවගේම දළදා වහන්සේ වඩ හිදවා. ඇවයි නවත මේ කැනල්ලට නිද එකතු කිරීමත් එක්ක දළදා වහන්සේ අපේ රදලවරුන් සතුවවිීමත් එක් ඉංග්‍රීසි මහත් අසරණ බාවිට පත් වන ඒනිසා ඔවුන් නවත. දළඳදා වහන්සේ වාරි පොල සුංගල හාමුදුරුව භාරය වැඩහිටියය දළදා වහන්සේ ජලි ලබාගෙන දළදා මාලිගාව තැම්පත් කළා ඒයින් අපිට පේනවා ඉංග්‍රීසින් පවා. දළදා වහන්සේගේ උරුමය මේ රටේ කාටද ඌ මේ රටේ මහජනතාවගේ පිළිගැනීම ලක්වෙනවා කටේ රජ්ජර වැටි රන්න ඒ නිසා තමයි දිගින් දිගටම දළදා වහසේ පිළිබඳ රජවරු විශේෂම විශේෂ ගෞරයක් දැක්වේ. එහි ප්‍රතිඵලයක් තමයි රාජධහනනි යම් තනකද දළදා වහන්සිත් එතන වඩාහි දෙව්වා. ඒ අනුව තමයි අනුරාධපුරේ ඉඳලා අනුපෙලිවෙලින් මහනුවර දක්වාම දළදාා වහන්සේ වැඩම කළින්.ඒ දීර්ගවශය නේ පිළිබඳව පැහදිලිකර ම හිත නාකන්ඳන මේ තොරතුරු සමාජගත වෙලා නැහැ බොෝ දෙනෙක් නොදන්න කාරණා අපේ නාකහරු පැහැදිලි කරා නාකහනේ ජියෝමාන බුදු හා සමානව තම අපි බන්ධනාමාන කරන්නේ. දළදා වහන්සේ ඉතිහාසේ තුොළ සහ වර්තමානය දක්වා ප්‍රාතිහාරයන් ඒවගේ මේ ආශර්යමත් දේවල් පෑ අවස්ථාවන් පිළිබඳව නායකහමුදන කොහොමද අපිට දැනග. දළදා වහන්සේ පිළිබඳ විවිධවස්ථාවන් වල අපි දළදා ප්‍රාතිහාරයන් සහ අසිරිමත් සිදුවම් රාශියක් අපේ මුලා සුල්ල සඳහන්න එහමයි. කිසිරීමවන් රජතුමාගේ දවස දඹදිවසිට. ඒ මාලා සහ ධන්තකුමරු විසින් දළදා වහන්සේ වැඩම කලාට පස්සේ. රජතුමා එක පාටම දළදා වහන්සේ පිළිබඳ විශ්වාසය ගොඩනග ගත්තිනෑ මොකද මේ ආගන්තුක පිරිසක් මේ රටට ගෙනල්ලා රජතුමාට කිවවාහම් දළදා වහන්සේ කියලා බුදු හාමුදුරෝන්ගේ වාමාස්ත්‍රී දළඳ වහන්සේ කොහොමද ප්‍රත්ජන පුද්ගලය රජතුමා ගැන හුට පාරට මේ පිළිගැනීම. ඒ වෙලාවේ රජතුමා මේ විච්චෝපි බවින් ඉන්නකොට හම මාලා කුමරු සහරි සහ ධන්තකුමරු ලොක් අධිෂ්ඨානයක් කලා. ඒ අධදිෂ්ඨානය ප්‍රතිඵලයේ තමයි දළදා වහන්සේ හසට පැනනැගිලා බුදුරැස්විහිදුනා කියලා අපේ මූලාස්තරෝල සඳහන්ගෙන දාටාවන්සේ වැනි මුූලාසුල්. එතින් මේ වෙලාවේ රජතුමා අසීමමිත ප්‍රීතියට පත් වනා. ඒ වෙලාවෙ තමයි රජතුමා කියන්නේ මම මේ මුළු රටම දළදා වහන්සේට පූජා කරනගල්. බලන් එදා රජතු. ඒවගේම ඊට පසුව. අපි දන්නවා ලංකා යිඉතිහන්ස ඊට පෙරාතුව උනත් මිත්‍ය මිස දුටුවන් අතට දළදා වහන්සේ පත් වනාට පස්සේ කනිහිරේ තියල තැල්ලූහාම හසට නැගලා මේහි ගිලා බැස්ස ආසර නැගලා දළදා වහන්සේ ප්‍රාතිහාරපයවා මෙ වගේ බොහෝ අවස්ථා තියනවා. එවිතරක්නෙමෙයි ඊට පසුව. අපි දන්නවා විවිධ අවස්ථාවන් නොල අපේ රජවර රට විද ධර්ික්ෂ නඇති වෙච්ච වෙලාව. ලඳදා වහන්සේ විෂේ යම් යම් පුද්ධ පූජා පවත්තල බොහෝ අවස්ථාවල ඒවා දුරුකරගෙන මහත් තාශිරවාද සලසක. ඒවාගේ නියන් අවථාව බොහෝ වෙලාවට දළදා වහන්සේගේ අනුහසින් බොහෝ වැසිඵල ලබාගත්තා අවස්ථා තියනවා. අපිට මතකයි මෑතකාලේ අදටත් අපිට බොහෝ අවස්ථාවල සිතුුවම් පවා නැත්තන් පින්තුර පවා දකිින්න්න තියෙනවා. ඉංග්‍රීසි රජයේ සමේ ිය සමයක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා අභියෝග කළයගෙනව නුබලා ගෝය දළදා වහසේ ඒ තර ආනු භව සම්පන්න නං මේ මහමල්ලුවට වැඩමවල මේ පෙන්න්නන්න කියල. ඉතින් ඒවෙලාවෙේ අපි උබේ මහාවිහාර අතිපූජ්්‍යය මහානායක මහිමියන් වහන්සේලා සා දීවන් ලිමිතුමා දළදා වහන්සේ මහමල්ලෝට වැඩම කරලා උන්වහන්සේලා පිරිත් සංජායනා කරපු හම ඇතිවෙච්ච මහාම විශසාල වර්ෂාව අපේ පැරැවු අද දක්වාම සීපත් කනවා දළදා වතුරෝ යනුවෙන්. අතිශය ප්‍රකටභාවයට පත් වනනා. කටුගස්තුර පාලමට ඉහෙලින් වතුර යනද. මේ දළදා මාලිගා ඉදිරියේ තියෙන කිරිමුූද හෙවත් මහනුවර වැැවේ අර තියෙන මේවැැව් බැම්මෙන් ඉහලටතු මහපාරට ගලා හැලෙනවා පින්තුරද අපිට දකින්න තිෙන ඒ තරම් විස්මිතත් ස්වභාවෙන් එදා මහත් වර්ෂාවක් ලබා දුන්නාගේ. ඒවගේ මට මතකයි මෑහතකාලේ දිවංගත විජමුළල කුබන්්ඩාර ඇමැත්තුමක් එවගේම චන්ද්‍ර ගංකන්ද මැත්තුමක් එතකොට ඒවකට විදු බල ඇමැත්තුමා වසයෙන් ඉන්න වෙලාවෙ. රට පුරාම වනපතල නියගයක් ඇතිවෙලා වැැව් ඇලදොළවල් සිදී න තත්වයට පත්වෙලා ලොකු නියන් තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවේ. ලංකා විධ ප්‍රදේශවල පිරිත් කියමින් ොක් ාන්තිකර්ම කරමින් වැසිපිරිත කියමින් රට පුරාව නොයෙක් ආගමික වතාවත් ඉෂ්ට කලා. ඉතින් අවසාන මොහොතේ අපේ උබේ මහාවිහාරිය අති පූජ්‍ය මහනායක මහිමියන් වහන්සේලා ඒවකට හිටපු දියවනනමතුමා තීරණය කළ දළදා මාලිගාවේ සති පිරිත් දේශනාවක් පොවත්තන්නේ. මම කුඩාවදී මතකයි ඒ වෙලාවේ ඒ සතිපිරි දේශනාව අවසංවෙල හදදින ආත්මනිදින අස්වරු දෙක තුන පමණ වෙනකොට ඇතිවෙච්ච ධාරානිපාත වර්ෂාව දිවංගත කථනායකතුමාන් විජම ලොක්ුවන්්ඩර් මැත්තුමක් මේ දළදා මාලිගා එඩියට ඇවිල්ල අහස දෙසට අත් දෙක දිගු කරගෙන ඒ වර්ෂාව එතුමට අදහ ගඩ බෑ චන්ද්‍රගංකන් දැමැත්තුමයි දෙන්න. ඉතින් අපිට කුඩාකාලයක් වගේ මතකයි ඒ ඇතිවෙච්ච සිදුවීම. ඒ වගේ ආස්්චර්යමත් සිදුවීම් දළදා වහන්ේ හා සම්බන්ධ බොහෝ අවස්ථාවල ඉතිහාසේ අපට වාර්තා වෙනවා ඉති ඒවා කලින් කල, ඇතිම අපේ ඉතිහාසේ පුරාවට දළදා වහන්සේ පිළිබඳ ඒ විශ්වාසයන් ජනතාව තුළ ගොඩනැගෙන්න්න මෙවන් ආශ්චර්මත් සිදුවීම් අතිශයෙන් මහෝපකාරි වුණා ගියන එකයි මගේ විශ්වාසය. නා එක හම්දුරන්න කේම මහරහතන් වහන්සේ තමයි මේ දළදා වහන්සේ බුද් ආධහන මල්ුවෙන් ලබාගන්නේ ගුහසීවර අයිතු හර හෙම් මාලා කොමරියත් ධන්තකොමරොත් ලංකාවට රැගෙනෙ. හෝ අස්ාවලදදි නායකහමුදන සතුරු විපත්වට දළ දාවහන්ේ හසු වෙනවා. ඒවගේ වර්තාමාන් ශ්‍රී ලංකාවට ගෙනට පස්සේ ත්‍රස්වවාදීන්ගේ බෝම ප්‍රහාරාවට ලක්වෙනවා. නමුත් අපේ නාකසාහන්ස කිසිදු උපත්‍රවයක් දළදා වහන්සේට නොවන්නට ඒ උන්හන්සේ ශක්තිය ලැබුණ ඒ පිළිබඳව කොම නායකහදන මතකේඒ ත්‍රස්තවාදීන්ගේ බෝම ප්‍රාරරි පමණක්ම නෙමෙයි හෙමයි. අපි දන්නවා ඉතිහාසේ තවත් අපි හාටතිවක් යනකොට වහන්සේ වෙන අපපු විධ ආක්‍රමණ තිබන විශේෂෙන් කෝට්ටේ යුග පෘතුගීසි ආක්‍රමණයක් එක්ක අපි ආලතින ප්‍රකට කතාවක් හිරිපිටිය කිය දවඩීමට හීනෙ පෙනුණයි කියලා දළදා වහන්සේ දත මැදට ගං රාලේ හ කියන්නේ දළද වහන්සේ රට මැදට ගන්න කියලා හට හිීනෙග ප්‍රකාශ කළහම. ඇත්තටම ඒ අවස්ථාවේ තමා දෙල්ගමු විහාරයේ දළදා වහන්ස යෝධ කුරහංගලක් ඇතුළේ ආරක්ෂිතව සඟවා වඩා හිඳුවන්න සිදුවනේ. ඇති ඒවගේ උපද්‍රව වරින්වර දළදා වහසේ වි ඊළඟට අපි දන්නවා මේ මහනුවර වර්තමාන දළදා මන්දිරය පළවෙනි විලධර්ම සූරියය රජතුමාගේ දවස ඉදි කරලා එහෙම තියෙන අතරේ දෙවන රාජ රජතුමාගේ කාේ පෘතුගීසින් උඩට ටාක්ක වනය කළයි. ඒ වෙලාවේ දළදා වහන්සේ ආරක්ෂාව සඳහා මාලිගාවෙන් බැහැරට වැඩම කලා. අප ඒ ඒවා කටයුතු භාර නායක ස්වාමින්ත්‍රයෙන්න් වහන්සේලා සහ දීවල්ලිමතුමා. ඒ අවස්ථාවේදී පතුගීසින් මේ උඩරට මනුවර නගරේ ගිනිබත් කරලා. දළදා මාලිගාපවා ගිනිබත් කළයි කියලා. ඉන් පසුව තමයි දෙමහල් කරලා දළදා මන්දිරදි කළයි කියලගියන්. මෑතක උබහන්සේ සීපත් කලා වගේ. කොටි ශ්‍රස්තවාදී විසින් දළදා මාලිගාවට දැවන්ත බෝම ප්‍රහාරයට කෙල්ල කළා. ඉතින් ඇත්තරම මම එවකට ඉටයේ අස්ගිරි මහා විහාරය මට මතකයි මම අලුයම දේ පහාමාර්ථ හයට පමණ සිදුවීමම උනේ එක පාරටම ඇති වෙච්ච කම්පනයත් එක්ක අපේ විහාරස්ථානය වීදුරු මේ මෙත නිසා කිෝමීට බාගකට වඩා දුර මේ වීදුරු කඩ මකද ඉස්සාා දොරවල්වබ වීදුරු කඩම් බිමට වැඩන්නවා මට හිතාගන්න බෑ මේ සිදුවීමත් එක් ඉති මම ඇතටම මූුණු හෝදාගෙනවත් ඉටන ඒ මහොතේ අපි දුවගෙන අපිට ආරංචුනා අපි මේමයි මාලිගාව ළඟ කියලයි සැනින්ම. ඒ මොහොතෙම අපි ආවේ මාලිගාවට අපිට අදහගන්න බැරිවුණා මාලිගාවේ ඇතිවල තිබි චතත්ව ඇතරම ඇතුළට එන්නවත් ආරක්ෂක අන් විසින් අපිට ඉඩදු නෙන සෑහන වෙලාවට පස්ස තමයි සියලු ආරක්ෂක තත්ත්වයක් නිීක්ෂණය කරලායෙන ඉතින් අදටත් ඒ ආශ්චර්යක් මේ අවට තිවිච් ගොඩනැගලවට බරපතල විනාසයක් සිද්ධ වෙලාල දෙදවුණා. මේ විතරක් නෙමේ මේ බෝ දුරපෑහර මේ අවට තියන නව ගොඩනැගි රාශිකට නමුත් වැඩඉන්න මාලිගාවට කිසිදු හානියක් කිසිදු හානියක් අදහගන්නත් වැරිතරම් ඒ ඒ වෙලාවේ පුරාවිද්‍යාධපාර්තමේන්තුව ඒවගේ ඉජිරේර්ු සංස්ථාව මේ ආදි සියලු දෙනා තමයි මේ අවට ප්‍රතිශංස්කරණයන් සිද්ධ කලේ ඔවන් පවා මවිතයට පත්වනා මකද මේ වැඩඉන්න මාලිගේ අවුරුදු දැන් හාරසයකට වඩා පැරණි නමුත් ඒත් වැඩඉන්න මාලිගේ කිසිදු හානියක් නොවෙන්ඩ මෙහ පැත්තේ අලුත් මාලිගාව තියෙනවා එහි ඉදිකරලා තියන ගොඩනැගිල්ලි දොරජනල් සවිකරල තියනෙ බුරුමෙන් ගැනලද තේක දැවලින් පිට මතකයි ජනල් ගැලවිලා විසිවෙල තිබුණා අරයහපැත්ත මිඳුලට නමුත් වැඩයින්න මාලිගාවට කිසිදු හානියක්ක් සිදවෙලා තිබන්නේ. අඩුම ගානය දොරකටවත් එහෙම කිසියි. ඒසා ඇතුලේ තේවාවකරපු ඒකට මල්වතු හා විහාරින් තමයි තේවා කළේ උන්වහන්සේලා සදධය ඇහිලා. හසලාටේ කම්පන ගැස්මක් ඇති වෙලා තියෙන නමුත් ඒවා කටයුතු අක්ඩව කරගෙන ගියල්ලු මෙම දෙයක් දන්නෙත් නැතු. ඉතින් අපි මංහිට විහාරස්ථානය ම අරවිදිහ කම්පනයකට පත්වයෙනකොට උන්වහන්සේලා දළදාමාලිගාව ඒේවා කටයුතු අක්ඩව කරගෙන ගියයි කියල උන්වහන්සල සඳහගන්න එතකුණ අපි හිතාගන්න පුළුවන් මොනතරං අභියෝගාවත් ඇත්තටම දළදා වහන්සේට හානියක් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි ත එක තමයි බුදුාණන් වහන්සගේ පාරමිතා ශක්තිය අපේ නායික හාමුදුරණේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය මේ විශ්වය පුරාමතියෙනවා එක බොරු කියන්නත් බැහැ ොකද අපිට සභාවික විපත් එන හැම වෙලාවකම බුදු හාමුදුරන්ගේ පිහිට අපි බලාපොරොත්තු වෙනවා නායික හාමුදුරනේ වැඩ හිඳින මාලිගාවව තුළ වැඩ සිටින උතුම් දංශාධාතුන් වහන්සේ වෙනුවෙන්. ේ නායක වාන්ඥහන්ස මතක් කරා වගේ අර බෝම්භ සිද්ධියදීවත් ඒ නායක ස්වාමින්න් වවහන්සලේ තේවා ඇත හැරිය නෑ එතකොට නාක ස්වානිහන්ස මේ තේවාව කියන කාරණාව කොහොමද සකස්වෙන්නේ මේ භාෂාමය වශයෙන් විවිධ වචන භාවිතා කරනවා මේ කටයුතු සඳ නාකහනේ මම කැමතිී දැනගන මේ ඇහිදි ලිග ල තුරා අපේ බුදු හාමුදුරුව වෙනුවෙන් සිදුුවන තේබාවව පිළිබඳව දැන ගන්න මුකද අපේ නායකහර බොෝ කාලයක් මේ තේවාව භාරව කටයුතු කරනවා. තේවාාව කියන වචනය අදහස ගත්තාම කිසියම් කෙනෙක් විෂයෙහි කරනපස්ථානයක් උපකාරයක් සැලකිල්ල වගේ අදහසක් තමයි මේ වචනය ගැබ්බිලා තියම. එතකොට කිසියම් උත්තම කෙනෙක් වෙනුවෙන් කරන උපහාරයක් සැලකිල්ලක් ආදී අදහසෙන් ගැබ්ගුණ මේ තේවා කියන වචනය ඇත්තටම අපේ විවාහරය වඩාත් ප්‍රචලිත වෙන්නේ දනදා වහන්සේ මුල් කරගෙන දැන් අපි මුලින් මතක් කලා වගේ අපි දන්නව බුදුරජාණන් වහන්සේ අපිට උන්වහන්සේ විශෂෙහි පූජා පවත්වන්න ක්‍රම දෙකක් අනුමත කලානි එ දේමා භික්කවේ පූජාච ආමිස පූජාච ධම්ම පූජාච ප්‍රතිපති පූජාව තමයි උන්හස වඩාත් අගේ කල හැබැයි උන්වහස ආමිස පූජාව ප්‍රතික්ෂේප කළ එම. ඒ අනුව මහපරිනිබ්ාන සූත්‍රයේම බුදුහාමුදුරෝ දේශනා කරනවා චත්තාාරෝමී බික්කවේ පුද්ගල තූපාරහෝ පුද්ගලයන් සිව් දෙනෙක් තූපාර්හ නැ ධාතුන් වහන්සේලා තැන්පත් කලලා වැඳදුම් පිදුම් කරන්න සුදුසු පුද්ගල ති එඒමනම් බදුරජාණන් වහන්සේ ඒ අතර ශ්‍රේස්යි ත බුදුරජාණන් වහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලා පාරිභෝගික දාතුන් වහන්සේල අතීතය ඉඳලම වැඳම් පිදුම් කරන්න බෞද්ධ හුරු පුරදුුණනා. ඒ අතරින් ම මුලින්කිෝ වගේ දළදා වහන්සේ අපිට අතිශයේ සුවිශේෂ වුණා.නිසා දළදා වහන්සේ අපි සැලවී අතීතය ඉඳළම ජීවමාන බුදුහාමුදුරුව හැටියට එනිසා අනිකුත් පූජනය වස්තුූන්ට වඩා දළදා වහන්සේ විෂෙහි බුද පූජා පැවැත්වීම මේ සුවිශේෂ බවක් ආරම්භෙහි දම් ඇති වුණ. අනිත් පැත්තෙන් දළදා වහන්සේ රජතුමාගේ හස්සසාර වස්තුවක් කැටියට සැලකුව. ඒනි සත් දළදා වහන්සේ කර කෙරෙන්ෙන චාරිත්‍ර වාරිත්‍ර, පුදසත්කාර අනිකුත් පූජ්‍යස්ථානලට වඩා විශේෂත්වයක් ගත්තා. එති ඒ අනුව තමයි දළදා වහන්ේ උදිසා මේ නොයෙක් පුද පූජා පැවැත්වීම ආරම්බුණේ ඒකත් තේවාවසයෙන් ගොද දළදාහාමුරුව බුදුහාමුදුරුව වෙනුවෙන් කර උපස්ථානය. සලකමින් තමයි තේවාම කියන වචනයක් මේක ප්‍රචලිත වුණේ. ඒකට තවත් බලපාපු සාධකයක් තියෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නිත්‍යය උපස්ථායකයන් වහන්සේ තමයි ආනන්දහා මුදුරුව. ආනන්ද හාම්මුදුරෝ කල සෝල සෝපස්ථානයක් අපේ පොත්පත් තුළ සඳහන් වෙන. බුදුරජාණන් වහන්සේ විෂයේ දිනපතාම උනු පැන් සිසිල් පැන් දෙැහැටි සිවුරු පිරිකර ගිලම්පස, මේ ආදී දානමාන මේ ආදී විධ දේවල් වලින් ආනන්ද හාමුදුරුව දයිනිකව ඒ උපස්ථාන සිද්ධ කලා. එතු මේ සියලූ උපස්ථානයන් දළදා වහන්සත් ජීවමාන බුදු හාමුදුරුව හැටියට සලකමින් අතීත ඉදලම මේවා. දනදා වහන්සේ විෂේ සිද්ධ කරන්න පටන්ගත. මේක ඇත්තෙෙන්ම එක පැත්තකින් රජතුමා අනුග්‍රහය දක්වන අතර මේ තේවාකටයුතු දිගින්ම දිගින් දිට සිද් කලේ භික්‍ෂන් වහසේලා විසි. ික්ෂු වහන්සල අතින් තමයි ඒ පුද සත්කාර කළේ. දනදා වහන්සේට අතීතය ඉඳලම සැලකිලි සත්කාර පුද පූජා සියල්ල නොපිරි හෙලා ඉෂ්ට කලා. මේවා කලින් කළ හිටපු රජවරු සහ ඒ වකවානුවල අඩුවැඩි වසයෙන් යම් යම් වෙනස් නම්වලට භාජනය වුණ. හැබැයි විශේෂයෙන්ම වර්තමාන දළදා මාලිගාවේ කෙරෙන දළදා වහන්සේ විශෙහි ඒ ආවතේව කටයුතු දිගින් දිගට එම සිදු කළ නමුත් මහනුවරයුගේ විශේෂම කීර්තිස්ත්‍රී රාජසින්ද රජතුමාගේ කාලවකවානුව අතිශයෙන්ම අපිට සු විශේෂයි. මේ කීර්ති ස්ශ්‍රී රජසිංහ රජතුමා කියලා කියන ඇතටම වඩු රජගෙන. මහනුවර රාජ සමී රජවරු නවදනෙක්කින්නවා. ඒකන්නේ පලවෙනි විමල ධර්ම සූරියගේදලා නරියන්ද්‍ර සිංහ රජතුමා දක්වා පස් දෙනාම සිංහල සම්භාවයක් ඇති රජවරු. හැබැයි විජේ රාජ සිංහ ඉදලා ශ්‍රීවික්‍රම රාජසිංහ දක්වා මේ හතර දෙනාම වඩු රජවර වඩුගරජවර ගැ දක්කුණු ඉන්දාවේ මඳරාපුරයෙන් පැමිණි ද්‍රවිඩ සම්භාවයක් ඇති රජවරු හතර දෙනෙත් තමයි මේ රටේ රජවුණේ ඒකට හේතුවකුත් තියෙන අපි ඒකත් පැහැදි කරගන්න ඕනෑ මහනුවර හිටපු දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ මඳුරාපුරයෙන් බිසවවරු ගන්න ගත්තා අග මෙහෙසිය තනතුරට තමන්ගේ අන්තක්පුරයට ඉති මේ ක්‍රමය මහනුවර දෙවන රාජසිංහ ඊළඟට දෙවන සෙනරත් රේද්‍ර සිංහ කිය මේ රජවරු තුන් දෙෙනම අනුගමය කළලා ඒ පිළිවල් හැබැයි මේ විස්ෝරු විතරක්කාවෙන මේ රාජකුම අරෝරු ලංකාවට ආව ඔවුන් රාජ සභා විදධ ධනතුරුවලට පත් වනා. නරේද්‍ර සිහ ජතුමාට දරුව නැතුව මේ යනකොට ලංකාව සිංහල රාජවන්සේ පැවරෙන ක්‍රමයානුව රජතුමා දරුව නැතුව මියයනන තමන්ගේ සහෝදරයටයි රජකමයන්නවා නමුත් ඒ සම්ප්‍රදාය වෙනස් වෙලා වඩුක කුමාරෙක් අදට රජකම හිමිවෙනවා ඒක ඇද සංගරාජයන් වහන්සේ පසුව සංගරජයන් වහන්සේ වැලිවිට සරණංකර සාමනේරයන් වහන්සේගේ ඉ සිංහල ඉගනගත්තා මේ කුමාරය ඒනිසා තමයි ඔහු විශේෂයම රජවෙනවට විරෝධයකුත් මහාසංගරත්නය නො ලැබුණි තිය නිසා ඔහු උඩලට රජවෙනවා සරණංකර මාහිමනුත් කල්පනා කළ සියම් උපසම්පදාව මේ නැවත උපම්බඳාව පිහිටවා ගන්න මේ රජතුමාගේ යම් උපකාරයක් ලැබේිය. කසේඋනත් මේ රජවරු අතරෙන් දෙවනියට පත් රජවුණ ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා මහ රජවරු අතර අතිශයෙන්ම සුවිශේෂයි. අතිශයෙන්ම සුවිශේෂයි. එක්තරා විදිහකට එතුමාගේ සේවාව නිසි ඇගීමකට ලක්වෙනවාද කියලා. අපිට අදටත් පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙන. මොකද මහනුවර රාජ සමයේ එතුමාගේ විශිෂ්ට ශාසනිික මෙවර. යල බලනකොට හරි පුදුමාකාරයි. ඉති එතුමහා කාලේ තමයි මේ දළදා මාලිගාව සියල්ලුම චාරිත්‍රවාර්ත පුදසිරත් විධමත් කරේ.ඇති ඒ අනුව බලනකොට දනදා වහන්සේ විශේ හර දෛනිකව කරපු තේවා කටයිතුවලට අමතරව රජතුමා සතිපතා කරෙන මංගල්ලිය වාර්ෂික මංගල්ලි මේ ආදි වසයෙන් මේ ආවතේවටයතු පුළුල් විදිහට තා විදිමත් පරිදි පොවත්වාගෙන යන්න අවශ්‍ය සියලු විදිවිධාන සම්පාදනය කළා ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි දළදා මාලිකාවෙ දකින මේ ආර්ථයව කටයුතු නිර්මාණය වෙලා තියෙන්. ැ අපි උදා නිදසුනක් ැටිට කල්පනා කලොත් දයි නිකව කෙරන තේවා කටයතු. ඒවා තීතය දලම අපි භික්ෂූන් වහන්සේලා දළදා හාමුදුරුව වෙනුවෙන් නිතති උපස්ථායකයන් වහන්සේ වූ ආනන්දහාමුදුරුව කළ සෝලස උපස්ථාන අලියම තේවාව දහවල් තේවාව දහවල් පූජාව සහ හවස මේකට කියනවා අපි අලියම් ේ උදේ පහයි තිහෙට ආරම්භ වෙනවා ඊළඟට නව තේවාව ඒවත් දහවල් පූජාව පෙරවරු නවයයි තිහට ආරම්භවෙනවා.ඒවගේම සැන්දෑ දුරේ ඒවත් සන්ධයා තේවාව පස්වරු හයයි තිහෙට ආරම්භ වෙනවා මේ විදිහයට දෛනිකව ඒ ඒවා කටයුතු සියල්ල සිදු කරන්න රජතුමා අවශ්‍ය පහසුකන් සැලසවා. තේවවා කට ු භික්ෂුණ වහන්සේලාති සිදුුවනත් ඒ රාජකාරි ක්‍රම හැදුව මේට අකණ්ඩව මෙවා පවත්වනට. ඒය අනුව දනදාමාලිගාවේ දියවඩන නිලමේ කෙනෙක් පත් කරලා ඊළඟට කාරී කරවන රාල දීවන්ලිමි වෙනුවෙන් අවශ්‍ය කරන සියලු චාරිත්‍රවාරිත්‍ර සොයා බලන් අධීක්ෂණය කරන්න ඒවගේම ඇතුල් කට්ටලේට වට්ටෝරුරාල කියන තනතුරක් කදලා ඔහු විසින් තේවා කටයුතු කරන හාමුදුරු නවශ්‍ය කරන පහසුකන් සපයන් ඊළඟට ගෙපරාල එන වැඳුම් පිදුම් කරන්න එනාය ඒ කටයුතු සිද්ධ කරන්න ඒවගේම සලුමණ්ඩපය ඊට හඳුන්කූන මාදී දළදාමා ලිගාවේ අනිකුත් අභ්‍යන්තර ස්ථානවල්ල දොරවල් ඇරීම වැසිම් මාදී ඒ කාරියන් ඒවගේම මුළුතැන්ගේ ඉඳලා පූජාව පහිඩ කිරීමමාදී ඒ කාරියන් ඔහු ඇත පැවරුුණ අත්්‍යය බරාන්ද සම්බුද්ධ පූජා සකස් කිරීම ඒ කත්්‍යයෙන රාල කෙනෙක් පත් කළ ඒ වගේම දොරට අරමුදලේ ද්වාරය මුරකරන්න මකක් තේවා කටයුතු භාර නායක හාමුදුරුවෝ ඇතුළ ඒ කාර් මල්ලේ දොර වෘර්ත කන උඩමාහලට ගියාම අරමුදල හැටියට සලකන යට මහල්ලෙ දොර ආරක්‍ෂා කිරීම මුරකිරීමේ කාරය දොරකඩාආරච්චි කෙනෙක් පත් කළ ඒවගේම උඩමාලෙ තේවා කටයුතු සබ්ද පූජා ත් වනායට නිසිවෙලාවට දැනුවත්කීමට හක්ගෙඩී පිමීමට හක්ගෙඩි රාලගෙනෙක් පත් කළ. ඒවගේ ඔහුටම මුළුතැන්ගේ හදන බුද්ධ පූජාව ඉහලට වැඩමවාගෙනට හේමකදින් ඒ නියම කලා මුළුතැන්ගේට මුළතැන්ගේ රාජකාරිකරුවන් පත් කළ ඒවගේම මාලගම්මන මොලගොඩ ඉහලවෙල උඩු වෙල කියන ප්‍රධාන පංජතූරනාද. ශබ්ද පූජා පැවැත්වීම පනික්ක මුර රාජකාරි පවුල් හතරක් ආරම්භ කලා ඒ වගේම මේ විදිහට සියලු රාජකාරි ක්‍රම විධමත් කරලා ඔවුන් වෙත ඒ රාජකාරි පවරලා දළඳා වහන්ස විශේයේ දින්න පතාම ඒ තේවා කටයුතු සිද්ධ කරන්න නියම කලා ඒ විතරක් නෙමේ මේ වැඩඉන්න මාලිගාව දින්නපතා රාත්‍රිකාලය ආරක්ෂා කරන්න. ඒ දවසට තේවා කටයුතු කරන ඒ කුලවලින් පුද්ගලයෝ දෙදෙනෙක් එලිවෙනතුරු මේ වැඩයින්න මාලිගේ වටට හෙල්ල අරගෙන එක්කෙනුට එක්කනෙක් මූනට මූුණ මුුණගැහැෙන පරිදි දෙපැත්තට එලිවෙනතුරු මේ ගමන් කරමින් ආරක්ෂා සපයන්නවන්. ඉතින් වර්තමානෙත් ඒ චාරිත්‍රය තේවා කටයුතු අවසන් කරලා තේවා භාර නායකහාමුදුර ඉදිරිී අද දවස අරමුදල්ලි මුර කරන්නේ ආමලා කියලා නම් නියම කරලා ඒ අය එතන හැදිලා ඉන්න අද මේ සියලු ආරක්ෂක විදිවිධානය තිබුණත් චරිත්‍රයේ මාලිකාාවය අදත් සිද්ධ කරනු ඉතිං ඒවාගේ සියල් ඊළඟට තේවාවේ හාමුදුරුවෝ පාන්දරට වැඩමුවන්ඩ රාත්‍රියයට නැවත ඇරලවඩ පන්දම ගෙනියන්න ඕන උගද අදවාගේ මේ විදුලියා ලෝකනෑ ඉතින් ඒවාගේම දේවාවට අවශ්‍ය කරන මල්ටික පවා සකස් කරන්න තෙල් මල් පහන් එයාද සියල්ල සූදානන් කරන්න රාජකාර ප්‍රමහදලා තමයි රජතුමා ඒ විතරක් නෙම තන්ගේ රජ භෝජනය බුද්ධ පූජාවක් හෙල පූජා කරන්න නියම කළ රජතුමාගේ සියලු රාජ මෙවර දළ හාම්දුරුන්ට කැප කළහි ප්‍රතිඵල ඇතම රාජ භෝජනය බුද්ධද මේක රජතුමා දැක්ක කොච්චර දුර දර්ශය හද කියරන මේක අකණ්ඩව පවත්වාගෙන යන්ඳනම් මේ අකණ්ඩව පහත්වාගේ යන්ඳන දළදා වහන්සේට ගම්වර දහයක් පූජා කළ හිධනයවරු පත් කල්ල තමන්ගේ රජවාසලට හල් සපේපු ප්‍රධාන කමුමරතම ගුරුදනී ඒ ගුරුදනය කුමරතම ඉස්සල පූජ කළේ. එතන මහාටුව හදල අර ගම්දායේ විධානවරු විසින් ඒ ලබන අගසස් ගෙනල්ල අහි තැන්පත් කරල. එතනින් ගුරුදනී අටුවෙන් අලුත්හල් බෙදාදීලා ඒ අලුත් සහල් මංගල්ලිය කරලා මේ දිනපතාඒ ලැබෙන ආදාෑම මේ ගුද්ධ පූ ජාපවත්වන් රජතුමවා විදි විානයද. ඉතින් ඒ වගේ. සාල කාරි හරයක් මේ කාල ස්‍රීමමාතුළ සිද්ධ වුණ. ඒ දෛනික තේවා කට ුතු ඔය විදිහයටට වෙන අතර බදාදා දවසට නානුමුර මංගල්ලි. ඒකත් ඉතාම් වැදගත්. එදාට සියලුම රාජකාරිකරුවන් පැමිණෙන් ඕන. කවිකාර මණඩුව අලත් අම්මලලා පංචිතුරයනාද පවත්වන සතර පනික්කමුර මෙආදී හැම කෙනෙක්ව සහභාග වෙලා ඉන්න ඕන ඒ දවසට ඒ නානුමුර මංගල්ලි සඳහා. ඒවගේම වාර්ෂික මංගල්ලි හතරක් නියම කළ අලුත් අවුරුදු මංගල්ලි සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් අලුත් අවුරුදු මංගල්ලි මොකද හින්දු සිංහල හිදු නැකත් අනුව කරනේ අවුදු චාරිත්‍ර දළනදා මාලිගාවට ආවේනිකව වෙනම සිද්ධකනවවා මාලිගාවේ නැකත් මහොට්නාාල සි සකත් කරන නැකත් අනුව.ඒ වගේම දුරුතු පෝයට අලුත් සහල් මංගල්ලි පවත්වන. ඊළඟට ඉල් පොහොයට කාර්ික මංගල්ලි පවත්වන ඊළඟට ඇසලපෝයට මේ ඇසල මංගල්ල හෙවත් පෙරහැර මංගල්ලි. ඇ මේ හැම එකක් තුළින් රජතුමා සිද්ධ කලේ දළදා හාමුරුන්ගේ ආ රජතුමා ඇතුළු රට වැසියට ලැබිලා මේ රට සෞභාකිමත් දේශයක් කරන්න දළදාහන්සගේ ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් තයි ඒ සියලු පූජාචාරිත්‍ර සිද්ධ කලේ හැබයි මෙහිදී විශේෂත්වයක් තියෙන අපි අමතක් කරන්න හොදේ න මේ වඩුග රජවරු ඒ නිසාම දළදාමාලික වර්තමාන පූජාචාරිත්‍රවලට යම් බඳු හින්දු ආගමික සම්ප්‍රදායන්හි මුසුුවීමක් තියන දැගොයි නානුමුර මංගල්ලිවාගේ දේවල් බැලුව හම ඇත්තටම එක එක්තර විදිහක හින්දු ආගමික සම්ප්‍රදායික ක්‍රමවලට තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඒවගේම ැ කාර්ථික මංගල්ලි ගත්තත් දළද හම් දුරනගේ තෙල් බෙදලා පහන් දැල්ලීමේ චාරිත්‍රයයක්ත් ඒකත් එක්තරා විදිහක හිදු බලපෑමක් තියෙනවා. ඉතින් ඒ වගේ සමහරට මේ කෙරෙන වචන භාවිතා කරන තේවාවෙදි භාවිතකන වචන. ඒ උපකරන පවා දැන් උදාහරණයක් හැටියට යතුර පහින්ඩ කරනවා. ඊළඟට සන්නක් කාලම කාලංචියේ ඔය වගේ යම්යම් භාණ්ඩ අඳල්මම සඳහා යොදන වචන දිහා බැලුවත් සියම් හිදු බලපෑමක් මේ වට දකිට තියෙනවා ඒ අර ගේ වඩුග රජවරුන්ගේ බලපෑම ඉතිං ඒක අදටත් ඇසල පෙරහැරේ අවසන්දින මහරන්දෝලි පෙරහැර පිටත්වෙන්ට පෙරාතුව පුල්්‍ය අර්කෝවිලේ අියර්තුමා ඇතුළුවේ පිරිස ඇවිල්ල ගුරුක්කල්තුමා ඇතුළුවේ පිරිස ඇවිල්ලා ඔවුන්ගේ වෙනම හින්දු සම්ප්‍රදායනුකූල වෙනම ආශිර්වාදයක් සිද්ධ කරනවා ඒක එදායිඳම්ම පැවැතිෙන චාරිත්‍රයක්. ඒවගේ කිසියම් හිදු බලපෑමකුත් ඒ පසුකාලන ඇති වුණා නමුත් අපේ මූලික බෞද්ධ අන්‍යතාවයට කිසිදු හානියක් නොවෙන පරිදි විශේෂයම අප බෞද්ධාගමානකූල පූජාචාරිිත්‍ර ප්‍රමුකත්වයක් ලබා දෙමින් දළදා වහන්ස විශෙහි ඒ ආවතය විදි අද දක්වාම ඔයාකාරයට සිද්ධ කරන. එක අපි හලතියෙනවා සහල් වර්ග හතාක්. වජන තිස් දෙකක් සතුම දුර පෝජාවන් ගිලම්පස පෝචාවන් උතුම් දළදා වහන්සේව දෙසා පෝචා කනවා කියලා මේ පිළිබඳව කොමුදනායකකාමුදුරන ඇත්තෙම්ම මේ හාල් සේරුත් ඉස් දෙකක් එ එදා රජවාසලේ රාජභහෝජනය සඳහා දිනපතා හාල් සේරුත් ස් දෙක වියන්ජන තිස් දෙක සහ ඊට සඳලන අවුල්පත්තාදියෙන් සකස් වෙලා තමයි රජ භෝජනය සකස් කළ රජතුමා කල්පනා කරනවා තමන් වැනි පෞද්ම ගිහි ලෞකික ඕදාත වසන පුද්ගලයකුට වඩා රාජ මෙහවර කැප කරන්න ඕන්න බුදු හාමුදුරුන් දරණ වහන්සේ නිසා තමා රජරුවේ සල්ල කැප කරන්න. ඒ අඩුව රජ භෝජනය බුද්ධ පූජාවක් කළ. ඒසා තමයි රජතුමා හාල් සේරු තිස් දෙවක් වියන්ජන තිස් දෙකක් ආදවසය ඒ පුද පූජා අදත් අක්ඩවයේ විදිර පූජා කරනවා. ඒවගේම උදෑසන පූජාවට කිරිබත් ඒවගේම කැන්ද ආදිය සහිත ඒ සම්බුද්ධ පූජාව පවත්ව වනවා. ඊට අමතරව රජතුමා මේ පවත්වනලද පූජාවන් විශේෂම රජමාලනිිගායි මුළු තැන්ගේ සකස් කරලා හෙමකදිින් වඩමාග ැවිල්ල තම කත්ති බරාධී තැන්පත් කරල. ඒ චාරිත්‍රා ද දළදා මාලිගයා මුළු තැන්ගේ සකස් කරලා ඒ ආකාරයම තමයි ඒ පූජාව නොකඩවාම දළදා වහන්සේ විෂ පවත්වන්නේ. ඉති ඒක ඇත්තටම එදා අපි ත්‍රිපිටගේ කිසි තැනක කතනකවත්නෙ අපි මේක වරදවා වටාගන් හොදන. දහාමුදුරුවෝ කියල කියන්නේ සාමාන්‍යය වන්හන්සේ පිණඩ පාති අප පිච්ච ශස්තෘන් වහන්ස කෙනෙක්න වන්වහන්සේට මේ විදී පූජක් පවත්තන්න කියලා පෙළදහම කොතනකවත් නෑ හැබැ පසුකාල්න් අපේ හිටපු රජවරු මේක යම්යම්මයි කරුණු හරියට නොදන්න නිසා මේවා සබඳධ යම විේච නැති කරන අපි මේක තේරුම්ගන්න ඕන ඕනම රටක ඕනම ජාතියක ඒ රටට ඒ පුද්ගලයායටඒ ඒ ජාතියට ආවනි අනන් ඉතාාවයක්ත්තියෙනවා යනු බැලුහම අපේ රටේ අපේ රජවරු පවත්වාගෙනපු පැහරණි චාරිත්‍රමය. ඒවා ඒවා අපේ රටේ අනන්්‍යතාවේ ඉ අපිට දළදා වහන්සේ පිළිබඳ අපේ ප්‍රගුඩත්වේ අප අනන්්‍යතාව අපිට කියාපාණ්ඩ යෙන වටිනාම ලක්ෂණ මේවා. ඇතිගේ නිසා ඒවා ඉදිරිට පවත්වාගෙනයාම මංගිතන්නේ මතු පරපොරොවෙනුවෙන් වර්තමානය අපේ යුතුකම ඒවා අපි අද මේවා විධ විේචන තුළින් බැහර කරන්නවනන් මංගිතන්නේ අනාගතය අපේ ට අපේගේ අන්‍යතාවයක් අපිට ප්‍රකටරන දෙයක් නැතිවේ. අද ලෝක ගත්තොත් එංගලන්ත ගත්හම එච්චරම දියුණ රට වෙලත් එංගලන්ත රජ පවුල හා සබන්ධ චාරිත්‍රවාර්රිත්‍ර අදත් ඉටු කරනු. ඉති ඒවගේ ඒලා ඒවගේම විවිධ රටවල්ල ආගමික චාරිත්‍රඔුන් අකණ්ඩව පවත්වා වගෙන ඒ ජනකොට්ටාසියන්ට ආවේනික පරිදි. නිසා ලාංකි අපිට ආවේනික වූමේ අනන්න්‍ය පුද චාරිත්‍ර මෙවා අයිතින් ඉතාම් වැදගත් මොකද මේ අපිගත්තොත් ඇසල මංගල්ලය ගත්තාම මේ අපේ සිංහල බෞද්ධ විශේෂෙන්ම බෞද්ධ අපේ ප්‍රෞ්ඩත්ය අපි අන්‍යතාව අපි කතාවටත් කියන්නේ හෙළේ මහා සංස්කෘතික මංගල්ලකර ඉතින් අද ජාත්‍යන්තරය පවා ලකු පිළිගැීමක් ලොකු ආකර්ශණයක් ඇතිවෙලා තියන්නේ මේවා කණ්ඩව ඒවා පවත්වානන නිසා එෙම නැත්තං මේවා වියකී ගියොත් එහෙම මංගතනය අපිට අපේ කියල කියන්න උරුමයක් රට ඉතුරු වෙන්න ඒ නිසා මේවාගේ දේවල් අපි ඒවා වටහගන්න ඕනේ පෙළදාමේ නැති වඋනත් අපේ සම්ප්‍රදදා ඇතුළ අපි දිගින් දිගට අපි රජවරු අප මුතුන්මිත්තුවා තම ඉතාම ගෞරවේ භක්ති ඉංකරපු පුදචාරිත්‍ර ඒවා ඉදිරිට පොවත්වාගෙන යම වංගිතනවා ඉතාම කාලිනාසිෙන් වැදගත් කියලා. අපේ නායිකහඳනේ පහතමාලේ නිරන්තරම හේවිසි වාදනය වෙන උඩින් රන්වියනක් බැඳලා වැඩහිදින මාලිගාවත් තුළ දළදා වහන්සේ අපි අහලා තියෙන විදිර නායක හමුදුනෙ කරණ්ඩු හතක් තුළ වැඩ සිටිනවා කියලා. ඉදිරි පසින් තව පෙරහර කරණ්ඩුව කියලා ධාතුුණන් වහසල සරෝකින් ධාතු නාාසල විස එක්නක් තෙපත් කර ධාතු කරඩවා. නාකහදුනේ මෙහි තිබෙන්නවූ විස්තර සහයේ අයිතිහාසික ොරතුර කොහොමද නාකාදන සකස්වෙන්නේ. දරඳවහන්සේ ඇතෙම මුලිම වැඩමවාගෙනාපු හම මමාලා සහ ධතුකමරයේ දළදාවහන්සේ තැන්පත් කරගෙන කුඩා කොපුවක්. එක අදටත් මේ දරදා මාලිගාවේ හත්වනි කරඩුව හැටිට තැන්පත් කරලා තිය. එතකොට මෙ මහරන් කරඩ්ඩුව ඉඳලා අනු පිළිවලට කරඩු හතත්තිේනවා හත්තනනි කර්ඩු ඇට සලකන්න හම මලා දතකු මර දරඳා වන්ස වැඩ වුව කුඩා කොපුවක්. එතර ප්‍රධාන මහරන් කරඩුව සහ දෙවනි තුන්වෙනි පිළිවෙලට මේ කරඩු තුනම යතුරු දාල ලොක් කරලාදී වහලැන දොරගු එකන ඒ වගේ අගුළු දාලා තියෙන්නේෙ. පළවෙනි කරණ්ඩුවී අතුර දීවල්ලමතුමාතේ තියන. දෙවැනි කර්ඩ ඇතුර ල්වතු මහාවිහාරි මහනායක මහිමියන් වහන්ේ ඇති. තුන්වෙනි කර්ඩී ඇතුර අස්කිරි මහා විහාරි මහනායක මහිමියන් වහන්සේ ඇති. මොකද දළදා වහන්සගේ භාරකාරත්වය ඉදා ස අටසය පනස්තුන ඉංග්‍රීසි ආන්්ඩුවන් භාරදුන්නේ උබේ මහාවිහාරි මහානාක මහිමියන් වහන්සලා දෙනමට දීවල්ලිමතුමාට. මද අතීතේ රජවරු විසින් දළදා වහන්සේගේ අයිති රජතුමා සතුව පවත්වාගෙන ගියත්. අටසි පහලවේ ඉංග්‍රීසින් දුඩරට අටත් කරගන්න කොට ඒ එලෙසම භාරගත්තා. රාජ්‍ය වස්තුව කැරලිය තමයි සලැක්වේ. එනිසා තමයි දළදා වහන්සේ. කරල්ලට එකතුරීම සම්බන්ධව චෝධනාලපපු ආරීපොල සුමංගල අන්නනාය හාහමුදුරුව රාජ්‍යවස්තුවක් පැහර ගත්තයි කියන චෝදනාවට තම උන්වහන්සේ සිරභගත කලින්. ඉතින් ඒකෙන් පේනවා දනදා වහන්සේ රජය සතු වස්තුක් කෙටේ දිගටම සැලකවා. නමුත් අටසය හතලිස් අටේ පමණ එංගලන්තේ අටත් විජිත ාර මහලයකම්වරයා දැනුන්දේෙනවා තමන්ගේ යටත්විජී රාජ්‍යන්ට ඒ ඒ රටවල්වල ඕනුවුන් අදහන ආගම සම්බන්ධව රාජ්‍ය මැදිහත්වීමෙන් නිදහස්වෙන්න කිය. ඒක ප්‍රතිඵලය කෙටිතම න්ටසී පනස්තුනේ දළදා වහන්සේ ඇතුළු ශාසනික වගකීම සියල්ලම උබේ මහාවිහාරරි මහනායිකා්ට බාර දෙනවා මේක ඉතා වැදග සධස්ථානය. එකගනයා තීතේ රජතුමා සතුව පැවැති මේ ශසනික නයිතික වගකීම එදා ඔබේ මහාවිහාර මහනාකමයි වන් වහසට බාධන දළදා වහන්සේ පමණක් නෙම ඉළඟට දළදා වහන්සේ බාර දෙන්නේ උන්වහන්සේලා දෙනමට සාධී වල්ලිමතුමාන්. අන්න ඒ නිසා තමයි ඒ තුන්දෙනම මේක භාරකාර සම භාර කාරත්ත ඇත්තේ සයි තුන් දෙනාගම අතේ ජතුරු තියෙනවා මේ දළදා වහන්සේ එලියට වැඩමාන්ට නං මේ තුන්දනාගම ඒක මතිකත්වයක් අනිවාර්ම තියෙන් ඕන ඒ කරඩු හත එහ පැත්තේ කරඩු සියල්ලම ඒ විදිහට රණින්නිිමොල්ලද කුඩා කරඩු ඒ කරඩු ඇතුරේ තමයි දළදා වහන්සේ වැ පෙ කඩුවෙන ඒකම ඊට සමීපෙන්තියෙනවා ගුඩා කරඩුවක් මේ කරුවත් මහනුවර යුග රණින්න්නේ මොල්ලද කරඩුවක් මේ තැන්පත් කල දයෙන සරුව ජ ධාතුන් වහන්සේලා අතීතයේ දළදා වහන්සේ පෙරහැරට එකතු කරලා පෙරහැර වැඩම කළත් පසුකාලීනව ඇතිවෙච්ච විධ උපද්‍රවත් එක්ක විශේෂයම ඔය දළදා වහන්සේ කැරල්ලට සම්බන්ධවීමත් එක්ක පසුකාලනව දළදා වහන්සේ පෙරහැරේ වැඩම කිරීම නාරක්ෂිත බව තේරුම් ගත්ත නිසා සරුවජාතුන් වහන්සේලා තැම්පත්කොට ඇති පෙරහැර කරඩුව තමයි දැන් දළදා වහන්සේ වෙනුවෙන් පෙරහැරේ වැඩම කරනු ලබන්නේ. අපේ නායක හාමුදුරණය මේ මල්ලතු මහාවිහාරත් අස්ගිරි මහාවිහාරයක් කියන මේ ඔබය විහාර පර්ශුවෙන් තමයි දළදා මාලිගාවේ සියල්ලෝ පුද පූජාවන් පුදසිරෙත් සකස්වෙන්නේ කවාන්නාස මේ හා සම්බන්ධයෙන් බැදිච්චි විශාල වගකයෙන් ප්‍රමාණයක් ස්පුදසිරිත් චාරිත්‍ර ගෞරියය මහනාකවාමින් වහන්සලාට ඒ වගේ තේවා භහරස්වාමින් වහන්සේලාට පැරරිලා තියෙනවා. නාක හමුදුනේ මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නෑ සමහරක්වෙලාවට වැරදි මත්ත වැරදි අදහස් මේ තුළින් සමාජ ගත වෙලා තියෙන මේවා පිළිබඳව නොදන්නාකම නිසා නාක හමුදුනේ මම කැමතිේ නා එකක හමුදුනේ සියලුම දෙනා දැනගන්න මේ ද චාරිත්‍ර පෙළිබඳව දැනුවත් කනවාන. ළදා වහන්සේගේ භාරකාරත්වය අපේ අස්ගිරි මල්ලතු උබේ මහාවිහාරයයේ මහනායක මහිමියන් වහන්සේලාට නයිතිකව පැවරෙන්නේ මටසි පනස් තුනේ. හැබැයි ඊට පෙරාතුව ඉඳලා. දළදා වහන්සේ මහනුවරට වැඩම කරපු අවදී ඉඳලම දළදා වහන්සේ විෂයේ ආවතය විදි පවත්වාගෙන ගිය අපේ උබේ මහාවිහාරෙන් මයි. විශේෂම් අප අස්ගිරි මහාවිහාරයේ යහා සම්බන්ධ ඓතිහාසික වසිෙන්. ශාල මේ කාරිභාරයක් සහස් හා සම්බන්ධයක් ඉටු කල්ලා තියෙනවා ඒ නිසා අදටත් අස්ගිරි මහාවිහාරය තේවා පරම්පරා තියෙනවා න්නේ ඒ අස්ගිරි මහාවිහාරයට තේවාමුරේ පැවරෙන කාලෙට ඒ පරම්පරල භික්‍ෂූන් වහසලට තමයි පැමිණඩ පුලුවන් ඉවැනි ඉතිහාසයක් තියෙන්නේ මේ තේවාකට යුතු අක්ඩව කරගෙනාවේ දළදා වහන්සේ සම්බන්ධ මේ උබේ මහාවිහාරෙන් මයි දනදා වහන්සේ උබේවිහාරරි මහනායකවාමන්හන්සේ දවන ලතුමට අත් මටසේ පනස්තුනේ පැවරීමත් එ මේ දනදා තේවා කටයුතු පවත්වීමේ විදිමත් සම්ප්‍රදාායන් ගොඩ නැගුණ ශේෂන් කීර්තිස්ව රජසිහ රජතුමාගේ කාලේ තමයි මේවා ගොඩක්ම විදිමත් වනේ. ඒ අනුව වාර්ෂික මුරමාරක්ටමයට එකන වර්ෂය අස්ගිරියෙන් වර්ෂයක් මල්ලතු මේ අස්ගිරි මහා විරය මල්ලතුම හා විහාර වසියෙන් වාර්ෂිකෝ මේ තේවා කටයුතු සිද්ධ කරනු. එහිදී අස්ගිරි මහාවිහාරයට තේවාව පැමිණින්න කාලේ වෙනකොට එතෙක් තේවා කරන මල්ලතු මහාවිහාරෙන් ලිකිතව මහනායක අස්ි මහානායෙක මහිමවවැන්ට බැදනු දෙනව අස්කිරි මහාවිර තේවා කටයුතු හවල්ද වසි ද ආරම්භේ න නිසා හවල් වෙලාවට තේවා භාර ගැනීම සඳදා වැඩම කරන්න කියලා ඒ අනුව අපේ මහාවිහාර මානායක මහහිියන් වහන්සේ. ඒදිනයට තමන් වහන්සේ යටතේ ඒේවා කරන භික්‍ෂුන් වහන්සලා නම් කරලා තේවා කටේතුවලට යොමු කරනවා. අතීතේ උඩ මාලෙ දෙනමකුත් පාතමාල එකනමකුත් බැගින් තුන්නමක් තමයි ඒවාකටයි තුවට වැඩම කලි නොත් මේ ම ඇතක පස් නමක් වැඩම කරනවා කසේ වනත් වස් එළඹෙන ඇසලපු ොහෝ දින අවපෑලියදා තමයි තේවා මාර්ගුව සිද්ධ වෙන්නේ එදිනම රාත්‍රියයේ ඒ අභිනවෙන් තේවා භාරගන්න පාර්ශවී ස්වාමෙන්න් වහන්සේලා වස්සලබෙනවා දළදා මාලිගාව මේ විමයි වාර්ෂකය මුරමාරුක්්‍රමයේ සිද්ධ වෙන්නේ එතකොට ඒ තේවා භාරගැනීමත් එක්ක මහනාක මහිමියන් වහන්සේට තයි ඒක මූලික වගකින් පැවරෙන්. එතුර උන්වහන්සේ හෝ උන්වහන්සේගේ නියෝජිතයන් ඒ පාර්ශවෙන් ගී බනමක් තමයි නම් කරල එවන් ති මේ වර්ශයේදී අස්කිරි විහාර පර්ශවය අතිකරු අනුනායක ස්වාමිදයන් වහන්සේ ඇතුළු අපි පස්නමක් තේවාකට ඉතුවල යෙදිලා ඉන්න ඒවගේම සෑම වර්ෂයක මේ විදියට තේවාට ඒ ඔබේ මහාවිහාරි මහනායක මහහිමියෙන් වහසලා නියම කරලා එවන ඉතුරු මේ තේවා භාර ස්වාමිින්ද්‍රයෙන් වහන්සේලාට විශේචෙන් තඒවා භාර නායක හාමුදුරොන් ලොකු වගකීමක් පැවරෙනවා ඒ වර්ශය තුළ ොද වැඩඉන්න මාලිගාවේ සියලු යතුරු න් වහන්සේගේ භාරේ තියෙන්. එතැන් ට ඇතුල් කට්ටලේ තේවාකරුවන් මෙහෙවමින් ඒ සියලු චාරිත්‍රවාරිත්‍ර පවත්වාගෙනයා මේ වගකීම තියන්නේ වවහන්සේලාට. එතකොට ඒ එන පෝය දිනවල ආගමික වතාවත් අනිකුත් ධනමාන කටයතු පිරිස වැදවීම ඒද සියලු යනිකුත්තේ චාරිත්‍ර මෙයාදි හැමදේකම මූලික වගකීම ඒවභාරස්වාමිද්‍රයන් වහසේලාට තමයි පැවරෙන්.ඒවගේම දීවල් ලිමතුමා තමයි දළදාමාලිගාවේ ගිහි භාරකරු වගේම නිශ්චල චංචල දේපළවලට වගගී උත්තා වෙන්නේ දීවල් නිමතුමා. එනිසා අර දළදා වහන්සේගේ සමභාරකාරරිත්වය මානායක මහිමයන් වහන්සේලා, ට සසා දීවලි තුට තිබෙන අතර මහනාක මහිමියන් වහසලාගේ අනුසාසන පරිදි නිශ්ච චංචල දේපලපාලන කිරීම බග වගේකීම දීවන්නි තුමාට පැවරවා විශේෂයෙන් විහාර දේවාලකම් ආ්‍යා පනතා අනුව එනිසා බෞද්ධ කටයුතු කොමසාරිස්රයාගේ අධීක්ෂණ යටතේ ඒ සියලු දේ පරිපාලනය කිරීම බලය පැවරෙන්න්නෙත් දීවලිම තුමාට ඒ වගේම අර ගිහි රාජකාරිකරුවන් මෙහවීම දීවල්ලිමතුමා යටතේ කාරීකරවන රාල විසින් සිද්ධ කරන්නට ඕන ඒ අ උපකරන්න බාණ්ඩ ඒවා සපයාදමින් ඒ සියලු කාරී වගෙකි විටු කිරීමත් එතුමා වෙත ඇවරෙනු. මේ ආකාරයට වාර්ශිකෝ මුරමාරු ක්‍රමේයට ඒ තඒවා කටයුතු සියල්ලම ඒ වර්ෂයේ තේවා බාහරු ඉන්න ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් සිද්ධ කරන්නට ඕන. ඒවාගේ මේ අභ්‍යන්තර තේවා කටයුතුවලට සම්බන්ධ වෙන ස්වාමින් අහන්සලා ඇත්තටම ඒ වි්‍යාරේ වගකේතු ස්වාමින්න් වහන්සේලා වියයුතුයි මොකද මේ තේවා උපකරන. රජකාලින්න්නම් පවත්වාගෙනාපු රණින් නිමවන ලද මූල්‍ය මේ වටිනාකමට වඩා කෞතුක වටිනාකමක් ඇති බොහෝප කරන්න තිබෙන.ඒ වගේ මේ තේවා සම්ප්‍රදායන්. ඒ චාරීත්‍ර සහ. ඒ තේවා විදික්‍රම, පරම්පුරෙන් පරපුරට මෙවා බොහොම ආරක්ෂිතව ප්‍රාසිගතව පවත්වා ගැෙනෙන ක්‍රම. ඒවා ඒ පරම්පරාගතව මොකද දෙ අපිගත්තව අපේ ඉපරණි විහාරස්ථානවල ඒ ආවතේව විදි අදටත් බොහොම රාසිගතව තමයි ඒ පරපුරින් පරපුරට පවත්වාන්නේ. ඒවගේම දේවාලවලත් එහෙමයි දවාවල ඇතුළල් කට්ටලට කෙනෙක් වදධනකොට ගෙවදනවා කියලා ඒ ගෙවත්දන්නේ නවවැඳුම් වන්දලා කනවිදලා. සපත කරලා තමයි ඒ අභ්‍යන්තරික පූජාචාරිත්‍රල රාස්්‍ය භාවය ආරක්ෂා කිරීමේ වගකීම ඇතුව ඒ නිසා මේ පූජා චාරිත්‍ර අපේ උබේ මහා විහාරය ඒ පෞරානික විහාර පම්පර ඔයෙන් පරම්පරාවට අකණ්ඩෝ පවත්වා ගෙනෙන ඒ චාරි්‍ර අනුව තමයි සිදුකරගෙන යන්නේ ඉති මේවා සම්බන්ධව ඉතින් ඇත්තටම ඒ ඒවා කටයිතුවලට පැවරෙන වර්ශය තුළ ඒ ඒේවා භාරගන්න ස්වාමින් වහසලට අඩුම තරමින් තමන්ගේ මව්පියන් මැරුුණත් මළෙදරකටවත් යන්න පුළුවන්කමක් නෑ වහන්සේ අතිශය ඒ කාරියට කැපවී සිටිින් ඩෝන දළදා මාලිගාව තුළ. ඒ නිසා ඒක ලොකුකාරිය භර අලුයම අවදි වෙලා දවස ගෙවෙන තුරුම මේ වගකීමත් එක්ක බැඳී ඉන්න වෙනවා ඒ වර්ෂය තුළ එනිසා උන්වහන්සලාට විශාල කාරී භරයක් ඒ කාල සීමමාතුළ පෙවරෙනෝ ඒ වගේ ඇතුළ කට්ටලි රාජකාරිකරුවන්ටත් ඒවගේම වගේකීමක් ඒ කාල සීමමාතුල ශේෂම කාරීභාරයක නියලෙන්න්නට නියමතව තියෙනවා නක හමුදුරනේ මේ වාර්ෂිකව පෙරහැර මංගල කීපයක්ම පැවත්වෙනවා ඒ අතනින් ඇසල මංගල්ලයට තමයි ප්‍රමුකස්ථානයක් මහම්බ වෙන්නේ න හමුදුන මේ සඳා බොහෝසයෙන් අලි ඇතුන් සම්බන්ධ කරගනො දැන් දෑලේ හස්තන්සාහ මංගල මගුල් ඇතු ලෙස නාකහඳ මේක ඇතම් පිරිසක් දකිනව සත්ව හිංසාාවක් ලෙස සමහර පිරිසක් දකින මේ ගෞරවාන්නතුඒ හස්තියෙන්ට ලබෙන බටිනා කියන දෙයක් විදිහට පෞුගේ කාලවක්කවානේ නැසීමේ ගැෙන නැදුංගම රාහස්තියාට පවා එතකොට ඊට පෙර මාලිගාාවටපු රාජාහස්තියාට නාක හමුදුන මේක ඇත්තටම මොන වගේ කාර්රයක්ද මේ මේ සම්බන්ධයෙන් කතාකරු. තා වැදගත් ප්‍රශ්නයක් හාමුදුරනේ ඕනම රටක ඕන ජාතියක තමන්ට ආවේනික ය කිසි සංස්කෘතියයක් තියෙන අපි එංගලන්තේ ගත්තුත් එංගලන්තය රජ පවුල සම්බන්ධ වෙන ඕනෙම රාජකී උත්සවයකට යන්නේ අස්ව කරත්තෙන්. එතකොට සාමාන්‍ය ප්‍රතජ්ජන මනුස්සෙක් රැගෙනයන්ට අස්වය පාවිච්ි කන්නවා. ඊළඟට ඉස්පාන්‍යයට ගියොත් එහි තියෙන ජාතික උත්සවේතම ගොම් පොර ගොල යෙදී. එතුර මේ ගොන්නුන්ට හිරිහර කරලා තෘප්තිමත් වෙන උත්සවයක් නේද එතුර බේ ඒක පේන මොනතරං ඕලාරික දෙ අද්දකල් ඉතින් එහෙම නම් ඔය කියන සත්ව හින්සය ගැන කතා කරන්න ඕවා ගැන කතා කරන්නවා. ඒවාගේ එම අෘෂිකාර්මික ජීවියකට හරුවෙච මිනිස්සු මේ ලෝක පුරාම මේ හරක් තමයි පාවිච්චි කළේ තමගේ කෘෂිකාරමික කටයුතුය. එදා ඒකට කවරත් කියවෙන. ඉලට එහම සත්තු ගැන අනුකම්පා කරන මිනිසු ඉන්නවන අපි කෙලේට ගිල්ලබැල ත්හෙ ලන්නක සිංහෝ ජීවත්ත අහිංසක සත්තු මරාගරෙන. කොටිය ජීවත්වන්න හිසක සත්තු මරාගෙන. එතකොට ඒ ගැත්ව මනිස්ු හෙම නස. ද ප්‍රාය ැටි බදු හාමතර්‍ර දේශනා කළේ සියලු සප්‍රාණීන් කෙරෙහි මෛත්‍රිය කරුණා වඩන්ටනේ හෙම එක් නෙත් දෙනෙක් වර්ගී කරණය කරලා නෙමයි ති මේ අනිත් පැත්තෙන් අපි ගත්තාම එහෙමන දවසකට හරක් කොච්චරක් මැරෙනවාද ඒක මිනිසුන්ගේ තෘක්්තිියය සඳහා නේද ඔවුන්ගේ ආහරය සඳහා එති එතකොට ඒ හම නම්බැලුවවා අංසකම සතයෙක්න හරක දැ මේ රකට පාවිච්චි කරන සතෙකුට කිසිමයි ඔය කියන විදිී හිංසනයක් වන්නේනෑ නකොද ඉතිහාස පුරාවටම හස්තියා කියලා කියන්නේ අපේ රටේ අපේ සංස්කෘතියේ ප්‍රධානම ලක්ෂණය අංගයක් එතකොට පෙරහැරේ අලංකාරය සම්බධය අ මේ දිරිසංගත සතෙක් වුණත් ඔ මොක අලිය කියලා කියෙන තටම හොඳ නුවන තියෙන සතෙක් හොඳ අනිත් සත්තුන්ට වඩ ඔුට හොඳරවු දි මේ පෙරැහැර කරන සත්තුූ ම හීලෑ අලිය ඇත්තු සම්බන්ධව හරියට අධ්‍යනය කළ බැලූහාම. ඔවුන් මේ කාරයට පුදුමක් කැපකිරීමක් කරන්නේ. ඔවුන් පුදුම රුචිකත්යකින් ඒට සබන්ධන මිනිස්සු ඒම හිතුවට මොකද ඒ ඇතා අපි දෙකලා තියෙනවා. ඔය සම්බන්ධ වෙන අස්තිීන් ඒ නිසිවෙලාවට ඔවුට අමුතුුවෙන් විධානයක් දෙන්නවශ්‍යනය ඒ තරමට ඔවුන්ට ඒකට කුරු වෙලා තියෙනවා. ඉති අනිත් පැත්තෙන් දළදා හාමුදුරුව. වෙනුවෙන් මේ සදහතුක කරඩුව වැඩමුවන්ට ලැබෙනෝ කියලකෙනෙක් තන විදිියකට තිරිසංගත සතෙක් පවාලබන ලොකු භාගගියක් ඒසා මේ සම්බන්ධෝ කතා කරන්න අයනං හිතා බලන්න ඕනෑ තමන්ගේ ඔය කියන හුගදෙන ඩොලර් වෙනුවෙන් තමන්ගේ අම්ම තාහත් වනත් කුරණ්ඩලඇස්ති පරිසක් මං එතනවා ඒ වගේ අය වෙනුවෙන් අපේ ජාති කණන් ඉතාාවයක් අපේ සංස්කෘති උරුමයක් අපි නැතිරගතයුතු න ඉතින් හෙම වුනොත් වෙන්නේ ඒවගේ අවස්ථාවාදීන්ට කටයනෝමිනා මංහිදන්නේ අපේ කියන ප්‍රෞද්ඩත්වේ අපේ කියෙන උුරුමි අපි රැගන්න බෑ. එහෙම කතා කරන්න ඉස්සල්ලලා නවත්තන්න්න ඕන හෙමෙන අරවගේ විනාසියන්. එය ඒවට කතා නොකරන්නේ ඔවුන්ගේ පැවැත්මතියෙන්නේ මේවාගේ දේවල් සඳහා පමණයි. ඊලඟට අතීතයේ දම්ම අලිය පෙරහැට පොමණක් නෙමී ගොඩක් දේවල් වවට පාච්ච කලා ඉතින් ැවමනු හදන්ඩ ඕවා තලන්න පස් අදින්ඩ භාවිතක ඉද. ට සාපේක්ෂෝ අද අලියෙත් ප්‍රහැරයකි නියෙනවා ගනක ඒ තරන්ද යන්නන්නේ මනිත්තක කැලෑගතා අලින් දවසට කොච්චර මේ අලිමිනිස් ගැටමෙන් විනාස වෙනවාද.ති මේයි කවරත් ඒවා ගැනතා කරන්න එත්න න. ති මේකින් පේනවා එක්දර විදිියක මකද ඕනම රටක ඕනම ජාතියක් විනාස කරන්න ඕන්නන් ඒහා බැඳිච්ච සංස්කෘතිය විනාස කරන්නේ. ට අ හරිගයට කියනවනම් අර කඳපනු නාය කියල ගැන්න ඕකට කියන්නේ අනුගේ අත්තක තියෙන ගහත් කොලක් විනාස කරන්න බයින්න කොට කඳපනුව බෝගරපුවාම ඒක කාල විනාස කරන්න ඒවාගේ මේ අපේ අතරරිම බිහිවෙන කඳපනුව තමයි අපේ සංස්කෘති විනාකර ම නඟෙ දන්න ෝවාගේ මිනිසුන් අප පිළිතුරක්වත් දෙන්න වශ්‍යනය කියල මේවා අපි නිර්දය ලෙස ෙලා දකිින් ඕන මේ අපේ අතීතය ඉදල්ලම පවත්වාගෙනෙන මේ අපේ සංස්කෘතිකාග දි පවත්වාගෙන යන්න ඕන අපි අභිමානවත්ති දිහයට තමයි හස්තියා පෙර හැටයොමු කරන්නේ අර විදි ඕලාරික විදිහයට නොවෙන බවත්ඒ අය මතක තියාගන්න ඕන ශ්‍රී ලංකාවේ මුදුන් මල්කඩ හා සමානව බොහෝ ජනතාවක් වන්දනාමාන කරන දෙස්විදෙස් බොහෝ ජනතාවක් එෙනෙ ශ්‍රී දළදා මාලිගාවට අපේ නායක හමුදුරණේ මෙතැනට එන සමහර ඇත්තෝ මේ ඇත්තටම මේ පිළිබඳව කිසිදු අවබෝධකින් තොරවවෙන්නේ ගේම කිසිදු හැඟීමක් ඒවගේම බුද්ධාලම්බන ප්‍රීතියක් ඔවුන්ගේ සිත්තුලනෑ මේ වගේ තැනකට නායක හමුදුරණේ එන්නට අවශ්‍ය කරන ඒ ඔවුන් තුල්ල ජනිතව වූ යුතු සිතුවිලි පිළිබඳව පුංචි පනිවැඩයක් දුන්නොත් කොදනා කාම්. ක ඇත්තෙම අතීතය ඉඳලම ශ්‍රීලාංකික අපට ලැවිිච්ච වටිනාම පූජ්‍යවස්තු දළදාා වහන්හෙමයි. ඒනිසා තමයි අපි කියන්නේ මගේ රටට දළදාහිම සරණයි කිය එහමයි නේ. දළ හාමුදුරුන්ගේ පිහිට ආශිර්වාදය ඇතිව ගොඩනැගිච්ච ජාතියක් අදත් ගනුදනු කරන්න කටයුතු කරන්න හුරුපුරුදුවෙලයින්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය දළඳදා හාමුදුරුවුන්ගේ ආශිර්වාදේ ජයස්විීමමාබෝධීන් වහන්සගේ ආශිර්වාදය පෙරටු කොටගෙන එවන් හික්මීමක් ඇති එවන් සංස්කෘතියක් ඇති ශ්‍රී ලාංකික අපට අපේ අභිමානය ගැන කියන්න අපේ ප්‍රෞ්ඩත්වය ගැන කියන්න අපේ ආගමික රුමේ ගැන කියන්න අපට තියෙන ශ්‍රේෂ්ඨතම පූද්‍යවස්තුව දළදා වහන්සේ. ඒ නිසා මේ පිින්බිමට ඇතු වෙනට සැදැහැති කෙනෙකොට හැඟෙන්න්නේ ජීවමාන බුදුහාමුදුර වැඩඉන්න දෙවරම් මහා විහාර වගේ. ඉතින් ඒ සැදැහැසිතින් තමයි මේ ස්ථානට කෙනෙක් ඇතුළවෙන්ට ඕන. හැබැයි ඉතින් සැදහැසිතක් නැති කෙනෙක් අදන මේ බුදුහාමුරන්ගේ දවසත් ටියා. දෙවරම් මහාවිහාරම පිටිපස්ස. ඌරෝ මරමින් හිටපු චුන්ද සූකර වැනි. මිත්‍යයා දුෂ්ිකෝ හිටිය බුදුහාමුදුරුවන්ට ගල්පෙල්ලපු දේවදත්තලා හිටිය. ඒවගේ විධ පුද්ගලයෝ එදා ජීවමාන බදුහාමර්‍රග දවසත් හිටිය. හැබැයි අස්්ටලෝක ධර්මයට කම්පානවට උගන්නපු බුදු හාමුදුරෝන්ගේ ධාමිින් ශික්ෂණය ලබකු අපි මේවට ගරහන පුද්ගලයෝ ගැන අපි අනුකම්පා පරවස වෙනවා විනා මං එතන්න ඊට එ ඒ අයි ගැන යමක් කතා කලේතු නොවේ. නමුත් අවුරුද දෙදස් පන්සිියකට වැඩි ඉතිහාසයක් තියන දීර්ග සංස්කෘතික ආගමික උරුමයක් තියෙන ශ්‍රී ලාංකික අපේ අභිමානය කියාපාන දළදා හාමුදුරු අදටත් හෙටටත් අතීහිතයටත් මේ රටට මහංගුව ආශිර්වාදයක් ඒ නිසා මේ පිම්බිමට පැමිණෙන සැදැහඇති කවර කෙනෙක් වනත් ඒ උතුම් දළදා සමඳ ආශිර්වාදය ලබන්න ඔබ හැම කෙනෙක්ම ඉතාම සැදහැසිතින් පැමිණෙන් වන්දනමාන කරන්න ඒ ආශිර්වාදී ලබන්න කියලා අපි හැමදිනාටම කාරර්ණිකෝ හිපත් කර ොඳගේ අදවසේ අපි කතා කරේ උතුම්ම දංශ්්‍රාධාතුන් වහන්සේගේ තිබෙන්න්න වූ තිහාසගතොරතුරු ඒගේ වන්දනී අත්ය පූචනය අත්වය පිළිබඳව. ඉතිං නමස්කකාර්පෝරකම් ගෞරුවනනිය ස්තුූතිය පුද කරනවා අස්ගිරි මහා විහාරයේ පිරිවනහි පරිවෙෙනනාධිපති වර්තමාන ශ්‍රීද දලදා මාලිගාවේ තේවා බහරව කටයතු කරන. අපේ නාරම්පනාවේ ආනන්දනාක ස්වාමින්න් වහන්සට දීර්ගාවිශ්ෂ ලැබේවා කියල ්‍රර්ථනා කරනවා හෙලදීපට ව නාලිකා වෙනුවෙන්. බොහොම පින්. ෙරුවන් සරණයි කියලා ආශල්වාදකනවා අනායකාම් දුන්නේ අපේ වැඩසටනඩ සහ භාගවීමින්.